පෞුලක් වෙනුවෙන් එක් දීමමනාවක් හිම වන අතර සෑමස්සකම හත් වනදා ගවනු ලබන සමුෘදධී දීමනාවට අදාළ හිඟ දලත් සමඟ මෙම පන්දහසේ දීමමනාව ලබාදෙනු ඇති මෙසදා රුපියල් බිලියන තිහකට අසන මුදලක් වැයකිරීමට ේක්ා කරන බවයි, සමුෘදධ ගෘහ ආර්ථික ශුද්‍රමූල්්‍යිය ස්වං්‍රරකයා රාජ්‍ය අමාත්‍යය ශ්‍රයහන් සේම සිංහ මහතා ප්‍රකාශ කළේ. මෙත්‍ර ග්‍රමාත්‍ය කාරයාලද නිවදධනයක් නිකු කරමින් රුපියල් පහසේදීමනාව හිමවන පෞුල් ර්ග කරණය කර ඇති ආකාරය දක්වාති වෙනවා ඒ අනුව ඕන පූර්ණ ෙවිීම ත රුපියල් පන්දහස හිමව වන පවල්, සානු කම්පිත දීීමනාව හිමිවන පවුල් සහ, දීීමනාව සම්පූර්ණෙන්ම හිමවන පවුල් ලෙසයි එය වර්ගී කරණය කර ඇත්තේ. එහිදි වැඩිහිට දීීමාව ගොබවි විශ්‍රාම වැටුප, දීවර විශ්‍රාම වැටුප, සමුෘදී සහනාධාර ලැබෙන පුද්ගලයන්ට එම දීමනාවට ඉතිරි මුදල් එක්කර, පදහසදක්වා ගෙවීම සිදුවනු ඇති. ධ්‍යම රජයන්ග වන අනිෙු දීමනා නොලැබී සවස් පූර්ණ වැඩහිට දීමනාව හෝ අබාධිත දීමනාව හෝ වකු ගඩු දීමමනාවයන එක් දීමමනාවක් පමණක් දැනට ලැබෙන විට ඔවන්ට පමණක් සුවිශේෂී වනසේ රුපියල් තුන්දහසක සානු කම්පිත දීමමනාවක්ද ලබාදීමටයි කටයුතු කර ඇත්තේ රුපියල් 15ස දීීමාව කොළඹ දිස්ත්‍රෘිකේ ක්‍රියාත්මක වන ආකාය පිළිබඳව දිස්ත්‍රික්ලේකම් ප්‍රදීප අයසරත්නමහතා අද අදහස් පල කලා. ොළ ශ්‍රි में රुपल 15 අध සදුस्कान ලබभ, ආ क्ष අस ප අප अधගැතින.මයිन සමුද්दि ලාි අපි අඳुනගැතිन අනස්තුන් විසිिनाමයක් ඒවගේ අඩय බ විසි හ से විසක් යඳන කැ තියෙනවා ධාරම්භ කරන්නේ සමුද්ධි ලාබීන් සඳ වන ඒු ප පදය දීමනයගේ වීමි කටයුතු. එනිසා මේ සුදුකම ලබන පුද්ගලෙන්, අනවශ්‍ය කලබලයකින් තොරව තමන්ගේ නිවැස් වල රැදිී සිටින්න තිවගේ මතමයි අපි බලාපොරොත්තු වෙන්නේ ආබාජිස වැඩි හිටිසා වකුගොඩ රෝගී දීමනාව හිම පුද්ගලින්ට, තමන්ගේ නිවෙස්වල්ඩම ගොස් ඒ ඒ ප පන්දය දීමනාව ලබදීමට ි බලාපොරත්තුව වෙනවා. මෙ ෙක්ෙස් පල් න කාවගෙනි කැනීමෙන් බලපෑම් එල්ලවී ඇති ආදායම්මාර්ග අහිම වූ දීවරයාන්ට රුපයල් පන්දහස්ක දීමනාව ලබාදීමේ වැඩ පිළිවෙලද අද දිනේ ආරම්භ වනාා. ඒ අනුව එවැනි දීවර පවල් අටහස් පන්සයකට බලපෑම් එල්ලවී ඇති බවට හඳනාගෙන ඇති බව දීවර දෙපාර්තමේන්තුව පවසනවා මෙවැනි වැදකත්තුවත් නැරමීම සඳහා ශ්‍රතා TV නිස් YouTubeු චනලය සස්කටයික් කර සීනුව සලකුණු වන්න.